මාධ්‍යවේදී වහනකොට රට ගෙනියන්න සල්ලි කෝ කියලා අපිට සල්ලි ගේන විදිය අපි දන්නවා සල්ලි හොයන විදිය අපි දන්නවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා කිව්වා රටේ තියෙන දේවල් විකුණලා කන්න නම් ආණ්ඩුවක් ඕනද ඒක බාර දෙන්න දේපළ වෙළඳ සමාගමකට එසත් දැන් රාජපක්ෂ සහ සමාගම මේ රට නැවත වතාවක් සේල් පොලේ දාලා තියෙනවා අපේ රටේ ආර්ථිකයේ අර්බුදයක තියෙන්නේ මේ පාලන තන්ත්‍ර දෙකම පහුගිය වසර 73ක් තිස්සේ මේ රටේ ආර්ථිකයේ අඩපණ කරා බෙලහීන කරා දුර්වල කරා අගාධයකට ඇදලා දැම්මා කියලා පහුගිය මැතිවරණයට අපි කිව්වා. එතකොට මේ රට ගොඩනගන්න කැපකිරීම ඕනේ ආදර්ශයන් ඕනේ ඒ වගේම ඒ ජනතාවට විශ්වාස කරන්න පුළුවන් නායකයන්ගේ කැපකිරීම ආදර්ශයන් ඕනේ. එහෙම නැතුව මේ රට ගොඩනගන්න බෑ කියලා අපි කිව්වා. හැබැයි එහෙම අපි කියද්දි තමයි महा भाडागार वोट लभन कोटि गणन सली यालूत्क बेदागन सीनी बधु वंचाव जनताव गेवन बद्ध अर पिरामिड बिल्मा समागमट दुन्ना कोटि एग्दास पांसी यक्पमन अभी सी आई डी के दाबू फैमिली तवती मास हतक अडुमगाने काट उत्तर अक्ने ये वगेम मेरटे मिनीसुंगे बधु एकतु करपु अर सुप्रसिद्ध बंदुम कर होरु मेडि सरक समागम गिवाण मिलियन देदाहक देदासमन बधु एव आयकरगा नेतु तव मत गिवाण खाल दीन यकड बधु वंचकार यकड बधु गिवाण मिलियन हद्दक पमन देदास दहाटी दहनवीन गिवाण तीन सल बांडागार गिवाण तो डील दान बांडागार तीन सल बांडागार वेडपील नेतु पर्ण वाहन गिन्न लियापति लिकुणलाप वाहन निष्पादने बोरुकी मिलियन बिशी पंदाक उत्साह मेरटे आदायम संपूर्ण आदायम बांडागर एनती यालूत्क बेदागन्नाय जावारम करनाय दंग मेसिविली नगनवा आर्थिक गिनियान्न विकुनांड वेनवा नयगंड वेनवा विनकंड दिया बंधु गुणवर्धन दंग ये प्रकाश करना अभी तो हन्नतिये पहुगीय जनाधिपति कलिंग गोटाबे राजपक्ष महत्य महिंद राजपक्ष महत्य मे बंधु गुणवर्धन महत्य हिटपु बोत्पत्सवि मध्यवेदी वहनकोट रट गिनियन सल्ली को अपिट सल्ली गेन विधि अपिद सल्ली होयन विधि अपिद अपिट बले दिन अपिकरला पेन्नकील की मतकनी यगेम अपिट मतक देदास्पंसीय पौलकट जीवत्न पुलवंकिल के मे बंधु गुणवर्धन अद हेत्तपंधकट गणंहदन पौले वियदम अमतक देदास्पंसीय कन्न पुलवंकिल की हुआ किय දැන් මොකද්ද මේ කියන්නේ දැන් බන්දුල ගුණවර්ධන මහත්තයම කියනවා අපි ණය අරගෙන ඉවර වෙලා තියෙන්නේ මෝඩි ආයතනයේ ෆිෂ් රේටින් වගේ ආයතන අපි ශ්‍රේණිගත කිරීම වලින් පල්ලෙහාට දාලා තියෙන්නේ ණය දෙන එක වෙනුවට ණය දීපු මිනිස්සුන්ටත් කියනවා ඒ ආයතන දැන් දීපු ඒවා ඉක්මනට අය කරගනිලා රට අර්බුදයක තියෙන්නේ ඒ නිසා අද අපේ රටේ ආර්ථිකයේ අර්බුදයට ගිහිල්ලා තියෙන වෙලාවක ඒ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න කටයුතු කරන ආණ්ඩුව ගන්න ඔලොමොට්ටල තීරණ වලින් සිද්ධ වෙන්නේ තවත් අපේ රටේ අපනයන ආදායම අඩු වෙන්න බලපානු ඒ වගේම නිෂ්පාදනය බිඳ වැටුණාට පස්සේ ආපහු පිට රටින් ගෙනල්ලා පරිභෝජනය කරන්න වුණාම ආනයන වියදම නැවත වැඩි වෙනවා ඉතින් මේ ඔක්කොම තත්ත්වයන් ඇස්සේ රට කරන්න හොඳටම අපි දන්නවා කියලා කියපු අය හොඳටම අපිම තමයි කරේ කියලා කියපු ගෝඨාභය මහත්තයතුරු කණ්ඩායම අද කියනවා දැන් රටේව විකුණන්න නැතුව කරන්න බෑ කියලා අධ්‍යාපනයේ විකුණන්න කොතලාවල පනත ගෙනල්ලා දාලා තියෙනවා පෞද්ගලීකරණ අධ්‍යාපනයේ දැන් පනතක් හදලා UGC එකක්ම හදනවා පෞද්ගලික විකුණන්න. සෙලෙන්දිවා වැනි සමාගම් ගෙනල්ලා රටේ තියෙන ප්‍රධාන ඉඩම් ටික රාජ්‍ය ආයතන වලට අයිති ඉඩම් ටික දැන් විකුණන්න ආණ්ඩුව සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ වගේම කෙරවල පිටිය ඇමරිකාවට දෙනවා ටෙන්ඩර් නැතුව. ත්‍රිකුණාමල වරාය අවුරුදු 50කට මිලියන 3000කට විකුණන්න දැන් එකඟතාවය පළ කරලා තියෙනවා කිසිදු වග විභාගයකින් තොරව. එසත් දැන් රාජපක්ෂ සහ සමාගම මේ රට නැවත වතාවක් සේල් පොලේ දාලා තියෙනවා. දැන් ඕන කෙනෙකුට ගන්න පුළුවන් විකුණන්න පුළුවන් ඒ නිසා වෙන කරන්න දෙයක් නැහැ නේ කියලා දැන් බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා රටේ තියෙන දේවල් විකුණලා කන්න නම් ආණ්ඩුවක් ඕනද ඒක බාර දෙන්න දේපළ වෙළඳ සමාගමකට එතන ඒගොල්ලෝ ඒ වෙළඳ සමාගම විකුණලා රටේ කොමිස් එක අරගෙන රටට දෙයි මොකද මේගොල්ලන්ට වඩා අඩු කොමිස් එකක් ඒගොල්ලෝ ගන්න ඒගොල්ලෝ 100%යි මේගොල්ලෝ 10%, 15% ගන්න ඒ නිසා මේ රටේ තියෙන සම්පත් විකුණලා රට හදන්න නම් මේ වගේ ආණ්ඩුවක් ඕනේ නැහැ කරුණා කරලා අපිට බෑ මේක පුළුවන් අය කරන්න කියලා එහෙනම් යන්න එහෙම නැතුව දැන් මේ පුළුහං අය ඇවිල්ලා අපිට කියලා දෙන්නලු. අපි අහනවා එදා කිව්වේ අපි ළඟ තමයි හොඳම අය ඉන්නේ. වියත් මග දැන් කියත් ගිල්ල වගේ ඉන්නේ. දැන් යන්නේ නැමන් නැතුව ඉන්නේ.
හිරෙන් නිදහස් කරලා එන දොමින්ද සිල්වට දෙනවා අන්න හිරෙන් නිදහස් කරලා ගෙනලා නිවාස අධිකාරියේ සභාපතිකම නැව් පිටින් ආයුධ අහු වෙච්ච මිනිසු දැන් අගමැති කාර්යාල නැත්තම් ජනාධිපති කාර්යාල උපදේශක වෙලා ඉන්නවා තවත් ලංකාවේ භාණ්ඩාගාරයට එන්න තියෙන සල්ලි නැව් වලට නගින නාවික කාර්ය මණ්ඩල නිරෝධායන කටයුත්ත කටුනායක ඉඳන් එයාපෝට් එකේ ඉඳන් බස්සලා කොල්ලු පිටිය පැත්තට array යන්නේ රුපියල් 20000ක් අරගන්නව එක්කෙනෙක් ඇවන් ගාඩ් එකෙන් මේ භාණ්ඩාගාරට එන සල්ලි ටික බෙදා ගන්න ජාවාරම් කාර්යෝ දැන් ජාවාරම් කරනවා අපි අහනවා කෝ දැන් අර හොඳම අය ඉන්නවා කියපු අපිට තමයි පුළුවන් කියපු ආර්ථිකය හදන්න අපි දන්නවා කියපු ජනතාව අමාරුවේ වටන්නේ නැහැ කියපු රට ගොඩනගනවා කියපු විකුණපු සියලු දේවල් අපි ආපහු ගන්නවා කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා පහුගිය කාලේ කිව්වා අපි මේවා ගන්න රටවල් වලට කියනවා ගන්න එපා අපි මේවා ඇවිල්ලා ගන්නවා පහු කියලා කියපු ඒවා කෝ දැන් මොනවාද ආපහු ගත්තේ තියෙන ඒවා විකුණනව ඇරෙන්න ගත්ත එක දෙයක් තියෙනද රාජපක්ෂ මහත්තයා නැහැ දැන් මේ හදන්නේ මිනිස්සුන්ට බිය හදලා බිත්තියටම හේතු කරලා කියනවා වෙනගම් කරන්න දෙයක් නැහැ ගොයියෝ විකුණන්න තමයි වෙන්නේ කියලා රටේ සම්පත් විකුණන්න වෙනවා කියලා අපිට නාමල් රාජපක්ෂත් එක්ක දැන් ටීම් එක ඔලිම්පික් යනවා ප්ලේන් එකක් අරන් ප්ලේන් එකේ නවත්තලා තියනවටත් ගෙවන්න ඕනේ එයිසන් දැන් ප්ලේන් පිටින් අරන් යන්න තරම් ශක්තිමත් ස්වභාවික මේ සෞභාග්‍ය ළඟා වෙච්ච රටකද අපි තියෙන්නේ අන්න සෞභාග්‍යයේ දැක්ම දැන් දෝරේ ගලා යනවා බන්දුල ගුණවර්ධනකින් රටේ දේවල් විකුණන අර විකල්ප නැහැ කියලා කියනවා ඔව් රටවල් ණය ගන්න ඕනේ ගත්ත ණය ආයෝජන සඳහා යොදවන්න ඕනේ අපි අහනවා බන්දුල ගුණවර්ධන මහත්තයාගෙන් ගත්ත ණය යෙදුවද ආයෝජන වලට කෝ ඒ ගත්ත ණය වලින් ගත්ත ආයෝජන වල රිටර්න් එකක කෝ ප්‍රතිලාභක කෝ හැදුවා නෙළුම් කුළුණක් අද වෙනකන් සතයක් අය කරන්නේ නැතුව ණය පොලී වාරික ගෙවනව රටේ මිනිස්සු හම්බන්තොට හැදුවා පම්මන්ත්‍රණ ශාලා අද වෙනකන් රුපියලක් අය වෙන්නේ නැතුව අපි ගෙවනව ණය පොලී වාරික සූර්යාව පිට්ටනි හැදුවා මිලියන 5200ක් ගෙවලා තියෙනවා මිලියන 900කින් පිට්ටනිය හදලා ඉතුරු ඒවට ගෙවනවා ණය පොලී වාරක අපේ රටේ මිනිස්සු ඔන්න ඔයගොල්ලෝ ආර්ථිකය හදපු හැටි ඔයගොල්ලෝ දැන් පිළි අරගන්න ඕනේ ඔයගොල්ලන්ට බෑ බෑ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දේපල වෙළඳ විතරයි ඔගොල්ලෝ ආර්ථිකයේ හදන කලමනාකරුවෝ නෙමෙයි ඔගොල්ලන්ට රටවල් ගොඩනගන්න බෑ ඔයගොල්ලෝ දන්නේ විකුණන්න විතරයි ඒ නිසා විකුණන්න මහත් ඔයගොල්ලෝ නැහැ ඒකට දේපල වෙළඳ සමාගම් රටේ තියෙනවා නේ ඒකට එහෙනම් බාර දෙන්න පුළුවන් ඒ නිසා මේක ඔයගොල්ලන්ගේ බූදලේ නෙමෙයි මේගොල්ලන්ගේ පෞද්ගලික දේපල නෙමෙයි මේක මේ රටේ මහ ජනතාවගේ අනාගත පරම්පරාවේ උරුමයන් මේ විකුණන්න හදන්නේ ඒ නිසා අපි අහනවා ලෝකේ රටවල් එක ගනුදෙනු කරද්දී අපිට තියෙන්න ඕනේ ඒකට අදාළ මඟ පෙන්වීමක් සහ ක්‍රියාමාර්ග පිළිබඳ සැලැස්මක් ජපානයෙන් ඩොලර් 75 පොලියට දීපු මොනෝරේල්වේක 106 පොලියට චීනට දෙන්න හදන්නේ මොන ආර්ථික සැලැස්මනුවද අපි අහනවා මේ වෙනකොට වාහන ප්‍රාදේශීය සභා නගර සභා ඇතුළු සංවර්ධන කටයුතු සඳහායි වාහන ගේන්න කෝටි 66000ක කැබිනට් පත්‍රිකාවක් දාලා ටෙන්ඩර් කැඳවලා තියෙනවා ඒ සම්පූර්ණ ටෙන්ඩර් එක චීනට දෙන්න දැන් ලෑස්ති කරලා තියෙනවා ලංකාවේ මේ වාහන ගේන කැටිපිලර් ඩෝසර් ඇතුළු වාහන ගේන වාහන ගෙන්නන මිනිස්සු මේ වාහන ගේන්නේ නැහැ. අවුරුදු 10කට විතර අවශ්‍ය වාහන එක ටෙන්ඩරකින් ඩොලර් මිලියන 300කට ගේන දැන් ලංකාවේ වාහන ගෙන්නන මිනිස්සුන්ට ගේන්න බැරි වෙන්න ටෙන්ඩර් පත්‍රිකාව හදලා චීනට දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා අපි අහනවා මේ ආර්ථික කලමනාකරණය කියලා කියන්නේ ඕගොල්ලෝ දන්න මේ හිතවතුන්ට සලකන එක නම් හිතවතුත් එක්ක තියෙන එක බෙදා හදාගන්න කණ එක නම් නැහැ. මේ රටේ මිනිස්සුන්ට බදු ගහලා රට හදන්න නෙමෙයි මේගොල්ලෝ ආවේ. ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආපු ගමන් බිලියන 600ක් පමණ වෙන රාජ්‍ය ආදායම අඩු කරගෙන කිව්වා ජනතාවට සහන දෙනවා කියලා. කාටද සහන ලැබුණේ? වැඩබදු අඩු කිරීම නිසා සහන ලැබුණේ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ව්‍යාපාරිකයන්ට. ජනතාවට ලැබිච්ච සහනයක් නැහැ. ඒ නිසා එදා රාජ්‍ය ආදායම අඩු කරගත්තේ අපිට පුළුවන් කියලානේ. අපි අහනවා වැඩි කරපු විදිහ කියන්න. එදා අඩු කරගත්තා නම් දැන් වැඩි කරපු විදිහ කියන්න. වැඩි කරන්න විදිහක් නැතුව අඩු කරේ මොන මොන ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් අරගෙනද බන්දුල ගුණවර්ධන උපදෙස් දුන්නේ අපි අහනවා නිසා දැන් ආණ්ඩුවේ බැරි බැරි යාව මේ වෙනකොට කියමින් තියෙන නිසා අපි ආණ්ඩුවට කියන්න ඕනේ රටේ සම්පත් විකුණන්න ලෑස්ති වෙන්න එපා මේ රටේ මිනිස්සුන්ගේ ජනවරම පාවා දීලා ඉවරයි ඔහෙලා ඒ ජනවරම පාවා දීලා බහු වතාවක් සෙලෙන්දිරා හරහා රටේ කොළඹ සම්පූර්ණ තියෙන ඉඩම් ටික හෝටල් ටික වගේම කෙරවලපිටිය නොරොච්චෝලේ ත්‍රිකුණාමල වරාය ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික හම්බන්තොට තෙල් ටැංකි ටික හම්බන්තොට ගුවන්තොටුපළ ඇතුළු ආයතන විකුණන්න ලෑස්ති වෙන්න හදන්න එපා අපි මේ රටේ ජනතාවට කියනවා මේ අය බෑහ 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 කී කී මේ කියන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි විකිණීම සඳහා පිඹුරුපස් සකස් කරලා මිනිස්සුන්ට කියනවා දැන් කරන්න දෙයක් නැහැ විකුණන්න තමයි වෙන්නේ කියලා
නිසා විකුණනපු ඒවා ගන්න ආපු මිනිස්සු ලැජ්ජ නැද්ද කියලා අපි අහනවා දැන් විකුණන්න කතා කරන්න ලැජ්ජ නැද්ද කියලා අපි අහනවා දැන් එදා කිව්වේ විකුණපුවත් ගන්නවා කියලා දැන් විකුණන්න කතා කරනවා බන්දුළු ගුණවර්ධන මහත්තයා නිසා අපි අපි කියන ආණ්ඩුවට දැන් ආණ්ඩුව පැත්තෙන් මොකද්ද සපේපු ආදර්ශය ආණ්ඩුව පැත්තෙන් මොකද්ද ජනතාවට දීපු ආදර්ශය වියදම් අඩු කරන්න ජනතාවට පරිතද කරගන්න කියලා ප්ලේන් අරන් ලෝකවටේ සංචාරයන මන්ත්‍රීවරුන්ට බෙදා ගන්න කියලා වාහන ගෙන්නන්න පිඹුරුපා සකස් කරලා ණයවර ලිපි නිකුත් කරලා බැංකු අමාරුවේ දාලා තියෙන මේව හරහා මොකද්ද රටේ දීලා තියෙන ආදර්ශය ඒ නිසා අද ආණ්ඩුවේ ක්‍රියාමාර්ග කර ආණ්ඩුව අපිට පෙන්නනවා ආණ්ඩුව අසාර්ථකයි විතරක් නෙමෙයි බැහැ බැහැ මේ අයට බෑ බෑ විතරක් නෙමෙයි මේ අය දැන් දාලා යන්නත් බැරුව ඉන්නේ ඇයි ආවේ බෑ කියලා නෙමෙයි පුළුවන් කියලා ඒ නිසා අපි කියනවා කරුණා කරලා ලැජ්ජාව පැත්තක තියන්න ඕගොල්ලෝ කොහොමත් ඔයගොල්ලෝ ලැජ්ජා තියෙන මිනිස්සු නෙමෙයි හැබැයි රට තව දුරටත් විකුණන එක නවත්තන්න එහෙම නැතුව රටේ ජාතික සම්පත් විකුණන්න හදනවා නම් ඒකට එරෙහිව මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු මේ රටට ආදරය කරන මිනිස්සු සියලු දෙනා එක්ක ඒ විකිනියමට එරෙහි අරගල අපි අකණ්ඩ විශ්ව රටරයි යනවා බැරි මිනිස්සු කරුණා කරලා මේකෙන් බැහැලා යන්න කියන කාරණේත් අපි අවධාරණය කරලා කියනවා